යුද්ධයේ සිහිපත් වන සෑම අවස්ථාවෙත් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සටන්කාමීත්වය තුළ ජීවිත පූජා කළ අවස්ථාත් අතපය අහිමිව ආබාධිත වූ අවස්ථාත් සිය දරු පවුල් අසරණ වූ ඒ ඛේදනීය තත්වයක් ඒ සියල්ල මැනවින් අධ්‍යයනය කළ විට අප සැම විටම ශ්‍රී ලංකා ජනරජයත් මුළු මහත් ලාංකික ජනතාවත් මුළු මහත් ජාතියක් අද ඒ රණවිරුවන්ට අපේ ශ්‍රේෂ්ඨ උතුම් ගෞරවය හිමි කරන දවසක්. ඒ ගෞරවය හිමි කරන වගේම අද සේවාවන් වල ඉන්න ත්‍රිවිධ හමුදාව වඩාත් නව තාක්ෂණය තුළ විශේෂයෙන්ම ලෝකේ දියුණු රටවල් වල තිබෙන යුද උපක්‍රම ශිල්පීය ඥානයන් සමග ආරක්ෂක හමුදා ලෙස වඩාත් ගුණාත්මක තත්වයට උසස් ප්‍රමිතියකින් යුත් සේවාවක් විදියට ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම සඳහා අපි රජයේ විදියට සෑම විටම කටයුතු කරනු ලබනවා. යුද්ධය අවසන් වූ කාල සීමාව ගත් විට ඔබ අප දන්නා පරිදි වසර 8කට වැඩි. ඒ වසර 8කට වැඩි කාල සීමාව තුළ පසුගිය රජයත් ඒ වගේම මගේ රජයේ කාල සීමාවත් ගත් විට රණවිරු සුබසාධනයේ වෙනුවෙන් අප විසින් කරන ලද බොහෝ කාර්යයන් රාශියක් තිබෙනවා. ගෙවි ගිය වසර දෙකහමාර තුළ අපේ වර්තමාන රජයේ විදිහට රණවිරු සුබසාධනයේ සඳහා විශේෂ පහසුකම් වරප්‍රසාද දීමනා රාශියක් ලබා දෙනු ලැබුවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කාර්ය මණ්ඩල වගේම සුබසාධන කඳවුරුවල සිටින ආපදාවන්ට ලක්වෙච්ච රණවිරුවන් සඳහා අප විසින් කරන ලද කාර්යයන් මෙතෙකයි කියා කීමට පුළුවන්කමක් නැහැ. ඒ සියලු වගකීම් සහ යුතුකම් අපි රජයක් විදිහට ඉටු කර තිබෙනවා. නිවාස ඉදිකිරීම සඳහා පසුගිය වර්ෂ ගාන තුල තිබූ වැඩපිළිවෙල අපි තවත් විධිමත් කරමින් කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවසක් ලබා දීමේ ජාතික කාර්යය අප විසින් මේ වන විට ඉටු කරගෙන යනවා. එක් පැත්තකින් රණවිරු අධිකාරිය, තවත් පැත්තකින් අනිකුත් මේ සඳහා තිබෙන විවිධ ආයතන, අමාත්‍යංශ, මේ අංශ වගේම ඇතැම් වෙලාවට මේ පිළිබඳව පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන්, දානපතීන්, ඒ සෑම කෙනෙක්ම මේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරනු ලබනවා. ඒ නිසා අපිට රටක් විදිහට අනාගතයට මුහුණ දීමේදී මේ රටේ සංවර්ධන කාර්යය තුළ ඉතා අත්‍යවශ්‍ය දෙයක් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව මේ කියන කරුණු පදනම් කරගෙන සෑම විටම අපේ ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීම. වසර 30කට ආසන්න කාලයක යුද්ධයේදී ඒ සටන් කළ මියගිය ආපදාවන්ට ලක් වූ ආබාධිත වූ ඒ සියලු දෙනා වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්නාසේම රටේ අනාගතය සඳහා අද සේවාවේදී සිටින ත්‍රිවිධ හමුදා පිරිස්, ත්‍රිවිධ හමුදාවන්ගේ කාර්ය මණ්ඩල නව තාක්ෂණයත් සමග අපි සෑම විටම ඉහළ ගුණාත්මක සේවාවක් සඳහා ඔවුන් ඉදිරියට ගෙන යනු ලබනවා. අපි අපේ රටේ ඉතිහාසයේ තිබෙන අත්දැකීම් සමග අපි සෑම විටම දන්නවා බොහෝ වෙලාවට අපිට එක් එක් අවස්ථාවල් වලදී පසුගිය කාල සීමාවන් තුළ ඇති වූ තත්ත්වයන් ඉතිහාසයේ වරින් වර ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ඇතැම් විවේචකයින් දෝෂාරෝපණය කරන අය, ආරක්ෂක හමුදා විවේචනය කරන අය අපිට අපේ හමුදා, ආරක්ෂක හමුදා සමාජිකත්වය සෑම විටම ඒ පිළිබඳව විවේචන එල්ල කරමින් අපේ හමුදා වැඩි ඉවත් කළ යුතුයි, මේනි චෝදනා කොතෙක් කළත් ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නා වූ වගකීම තුළ රජයේ සෑම විටම ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්ය නොපිරිහෙලා ඉටු කරන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනෑ.
ඒ නිසා අපි සෑම විටම අපේ අතීත අත්දැකීම් සමග අනාගතය සකස් කර ගැනීම සඳහා ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතු වෙනවා. අද අපේ ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු පමණක් නොවේ. මත්ද්‍රව්‍ය පිළිබඳව ගෙනියන මත්ද්‍රව්‍ය මර්ධනයේ පුළුල් ජාතික වැඩපිළිවෙලේදී පොලිසිය සමග එක්ව සුවිශාල වූ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එහිදී නාවික හමුදාව විශේෂ කාර්යයක් ඉටු කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් අපේ රටට ගලා එන නීති විරෝධී මත්ද්‍රව්‍ය රට ඇතුළට වැළැක්වීම සඳහා. ඒ වගේම ගුවන් හමුදාව සහ යුද හමුදාව ඒ කටයුතුවලදී තම තමන්ගේ අංශවලින් ඒ කාර්ය වෙනුවෙන් පුළුල් මෙහෙයක් ඉටු කරනු ලබනවා. ඒ වගේම රටේ සංවර්ධන කාර්යය තුළ ආර්ථික සංවර්ධනයේදී මහජන සුබසාධනයේදී ඉතා පුළුල් සේවාවක් මේ වන විට අද දවස වන විටත් අපේ ත්‍රිවිධ හමුදා විසින් ඉටු කරනු ලබනවා. ඔබේ අපේ මතකයේ තිබෙනවා පසුගිය වර්ෂයේ අරණායක කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති වූ නායෑම, ඒ වගේම සාලාව ප්‍රදේශයේ ඇති වූ පිපිරීම, ඒ වගේම මෑත සිදු වූ මීතරමුල්ල ප්‍රදේශයේ ඛේදවාචකය, මේ සියලු ආපදාවන්හිදී ඒ ආපදා තත්ත්වයන් වලදී අපේ යුද හමුදාව පොලිසිය ප්‍රමුඛව ත්‍රිවිධ හමුදාව විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා. ඒ වගේම අද දවස ගත් විට මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ ජාතික කාර්යයේදී ඩෙංගු මර්ධනය වැනි ඉතාමත් පුළුල් වගකීම් රාශියක අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේදී සිටිනවා. ඒ නිසා අපිට ආරක්ෂක හමුදාවල තත්ත්වය පිළිබඳව, සේවාවන් පිළිබඳව කතා කිරීමේදී අපේ ආරක්ෂක හමුදා යුද්ධයක් තිබෙන අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට පමණක් නොව සමාජ සුබසාධනය, රටේ සංවර්ධනය මේ තිබෙන සියලු කටයුතු වලදී ඉතාම ප්‍රමුඛ ලෙස තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන බව ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අද දවසේ අපි ජාතික රණවිරු සමරු උළෙලට එක් වූ ඔබ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මේ වැදගත් උත්සවය සංවිධානය කිරීමට රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමත්, ඒ වගේම රණවිරු අධිකාරියේ අනුම පොන්සේකා මැතිනි සායේ කාර්ය මණ්ඩලත්, ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් රාජ්‍ය ආයතන සියල්ල මේ සඳහා දැක් වූ සහාය සහයෝගය මා ඉතාමත් අගය කරමින් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ජාතියේ නිදහස සඳහා සාමය සඳහා අපේ රටට දේශපාලන ස්ථාවරත්වයක් සමග ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉදිරියට යන්නට, ඒ වගේම රට කැඩෙන්න නොදී, බෙදෙන්න නොදී, වෙන්වෙන්න නොදී රට රැකගත් ඒ ශ්‍රේෂ්ඨ උතුම් රණවිරුවන්ට ජාතියේ ගෞරවය නැවතත් මා පුද කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබින් සමුගන්නවා. ස්තුතියි.